ආයි අලුනේ සුබ දවසක් වේවා ඔයගොල්ලෝ හැමෝටම සාදරයෙන් පිළිගන්නවා GSK සර්ටෙක් YouTube channel එකට. ඔයගොල්ලෝ සාමාන්‍ය අලුනේ WhatsApp status බලනවා ඇති. ඒවා ඔයගොල්ලෝ mod WhatsApp වැනි app වලින් සහ status download, status save වගේ app වලින් ඔයගොල්ලෝ download කරගන්නවා. ඉතින් යාළුවනේ මේවා ඔයගොල්ලන්ට කිසිම ඇප් එකක් නැතුව මේ ස්ටේටස් කිසිම ඇප් එකක් නැතුව ගැලරියටම ඩවුන්ලෝඩ් කරගන්න කොහොමද කියලාද මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. ඒකට මුලින්ම ඕන වෙනවා ඔයගොල්ලෝගේ ෆෝන් එකේ තියෙන My Files කියන ඇප් එක. නැත්නම් සමහර කට්ටිය මේක ඇති File Manager කියන නමින්. ඒ ඇප් එක ඔයගොල්ලෝ ඕපන් කරගන්න ඕනි ඉස්සෙල්ලා මුලින්ම. මම දැන් මේ ඇප් එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි යාළුවනේ අපි එන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා ඔප්ෂන්ස් කිහිපයක්ම. මේකේ දෙවෙනියට තියෙනවා යාළුවනේ ඩිවයිස් ස්ටෝරේජ් කියලා එකක්. ඒක උඩ එක පාර ටච් කරගන්න ඕන. ඊට පස්සේ යාළුවනේ මේ වගේ ෆෝල්ඩර් කිහිපයක් මෙනවා. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට අපිට ගන්න ඕන ස්ටේටස් නේ. ඒකට කලින් පොඩි වැඩක් ඊට කලින් කරන්න තියෙනවා. ඉතින් මෙන්න මෙතන තියෙන බටන් එකක් මෝ කියලා එකක්. ඒක උඩ එක පාර ටච් කරගන්න ඕන. මම යාලුවනේ ඊට පස්සේ අපි මෙතනට ඇවිල්ලා මෙතන තියෙන ඕගලන්ට පේනවා ඇති උඩින්ම සර්ච් මෝක්ල බටන් දෙකක්. අපි මෙතනින් මෝකින බටන් එක ඔබන්න ඕන ඊට කලින්. ඊට පස්සේ මෝකින බටන් එක ඔබලා ඊට පස්සේ මේක ඔප්ෂන්ස් පහක් එනවා. ඒකේ පස්සෙට නැත්නම් මේකේ අන්තිමට තියෙන ඔප්ෂන් එක show in files කියලා එකක් තියෙනවා. ඒක උඩ කරලා ටච් කරගන්න ඕන. මම කියන්නේ ඒකේ මොකද්ද වෙන්නේ කියලා. ඒකෙන් වෙන්නේ ආරුණේ ඔයගොල්ලෝ ෆෝන් එකේ හැංගිලා තියෙන මේ ෆයිල් ඇතුලේ හැංගිලා තියෙන එකක මේ ෆෝල්ඩර් ඇතුලේ හැංගිලා තියෙන එකක ෆයිල් වගේවා ඕපන් වෙලා පෙන්වෙනවා. ඒක ඔයගොල්ලන්ට වෙනස ඒකේ වෙනස තේරිය ඔයගොල්ලන්ට ඒක මේ අදාළ ෆෝල්ඩර් වල ඇතුළට ගැටවස්ස. දැන් මම උදාහරණයක් විදිහට WhatsApp ෆෝල්ඩර් ඇතුළට යනවා. ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේ වගේ database trash sticker thumbin ns ඊට පස්සේ video thumbs කියලා තව තියෙනවා. මේ ෆයිල් කලින් තිබ්බේ නෑ ඒක ඔන් කරන්න කලින්. ඕන්නම් ආයි බලන්න පුළුවන් මේක ඔෆ් කරලා ආයි එතනම ඒක දුන්නට පස්සේ මේකෙන් සමහරක් ෆෝල්ඩර් නැති වෙනවා. දැන් ආයි WhatsApp ෆෝල්ඩර් ගිය පස්සේ ඔයගලට ඒක වෙනස ගොඩක් තේරෙනවා ඇති. මේ විතර කලින් තිබුණ ට්‍රෑෂ් ඒ වගේ ෆයිල් ඒව නැහැ. මෙතන ස්ටික තම්බිනේල්ස් ට්‍රෑෂ් වගේ ෆයිල්ස් දැන් මෙතන නැහැ කියලා වුණාට හොඳනම් පේනවා. දැන් ආයි මේ වැඩේ කරන්න ඕනින්ද අපි ආයි අතන්ටම මෝකින බටන් එක දීලා මෙතන show in files කියන එක ඕපන් කරගන්න ඕන. ඊට පස්සේ ආරෝනේ මම දැන් WhatsApp ෆෝල්ඩර් ඇතුළට යනවා. ඊට පස්සේ මෙතන තියෙන ඕගලන්ට පේනවා ඇති 4 මිනිටි මීඩියා කියලා ෆයිල් එකක්. ඒක ඕපන් කරගන්න ඕන. මම ඒක ඕපන් කරගන්නවා. ඊට පස්සේ යාළුවනේ අපිට දැන් ගන්න ඕන ස්ටේටස් නේ. දැන් මෙතන අලුතින් ෆෝල්ඩර් එකක් ඇවිල්ලා තියෙන ස්ටේටස් කියලා. මගේ ෆෝනේ මේල් එකේ ස්ටේටස් 95ක් විතර සේව් වෙලා තිනවා. මෙතන තමයි අපි ස්ටේටස් WhatsApp එකකින් බලන ස්ටේටස්. මෙතන සේව් මෙතන තමයි සේව් වෙන්නේ ඕගලන්ගේ හැමෝගෙම ෆෝනවල සේව් වෙන්නේ මෙතන. මේක උඩ එකපාර ටච් කරගන්න ඕන. ඔගලන්ට පේනවා ඉතින් මෙතන ස්ටේටස් ගොඩාක් තියෙනවා. මම බලපු ස්ටේටස් මෙතන සේව් වෙලා තියෙනවා. දැන් මට මෙතන එක ස්ටේටස් එකක් තෝරගන්න ඕන. මම මේ ස්ටේටස් එක තමයි දාන්න හිතන් ඉන්නේ ගැලරියට සේව් කරගන්න හිතන් ඉන්නේ. මම මෙන්න මේ ස්ටේටස් එක තෝරගන්නවා යාළුවනේ. දැන් මට මේක ඕනේ ගැලරියට දාගන්න. මම මේ ස්ටේටස් එක කොහොමද ගැලරියට දාන්නේ කියලා ඔයගොල්ලන්ට කියලා දෙන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ සේව් වෙන ස්ටේටස් ගැලරියටම ගන්න. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. දැන් යාළුවනේ මට ඕනේ මේ වීඩියෝ එකනේ මම එක දැන් ගැලරියට සේව් කරගන්න තමයි හදන්නේ. දැන් මෙතන තිබුණ නැගිලා ගැලරිය පෙන්වන්නේ නැහැ ඒක. ඒකිනම් මම මේක උඩ ටික වෙලා ටච් කරගෙන ඉන්නවා. ඊට පස්සේ මේ වගේ ටික් දාන මේකක් එනවා. දැන් ඒකට ටික් එකක් කරලා දෙන ඔයගොල්ලන්ට පේනවා ඇති. ඊට පස්සේ ඊළඟට කරන් තියෙන මෙතන පැත්තෙන් තියෙන මොහොගල බටන් එකක්. ඒක උඩ කරා ටච් කරගන්න ඕන. ඊට පස්සේ මේක ඔප්ෂන් කීපයක් වෙන මෙතන දෙවෙනියට තියෙන පේනවා ටික ඔයගොල්ලන්ට කොපි කියලා බටන් එකක්. ඒකෙන් කොපි කියන බටන් එක ටච් කරන්න ඕන. ඊට පස්සේ මේ වගේ ස්ටෝරේජ් ලොකේෂන් දෙක ඒ කියන්නේ කොපි ටු කියලා ඇවිල්ලා එහෙම වෙන්නනවා. ඩිවයිස් ස්ටෝරේජ් SD කාඩ් කියලා ඔයගොල්ලන්ට කැමති නම් SD කාඩ් එකට දාන්න පුළුවන්. නැත්නම් ඩිවයිස් ස්ටෝරේජ් වලට දාන්න පුළුවන්. මම මේක වැඩි පහසුවෙන්ද ඩිවයිස් ස්ටෝරේජ් වලටම දානවා. මම ඒක උඩ කරා ටච් කරගන්නවා. ඊට පස්සේ ආලුනේ මෙතන එනවා උඩින්ම දර ලකුණු එක ක්‍රියේට් ෆෝල්ඩර් කියලා. ඒක උඩ කරා ටච් කරගන්න ඕන. ඊට පස්සේ යාළුවනේ මෙතන මේ ෆෝල්ඩර් එක නමක් දෙන්න ඕනවා. මෙතන දැන් ස්ටේටස් කියලා. එතකොට අපිට WhatsApp මේ එතකොට යාළුවනේ අපිට ගැලරිය පෙන්වන්න ස්ටේටස් කියන ෆෝල්ඩරේ නමින් තමයි මේ වීඩියෝ එක පෙන්වන්නේ. ඊට පස්සේ මෙතන ක්‍රියේට් කියන බටන් එක දෙන්න ඕන. මම මේ ක්‍රියේට් කියන බටන් එක දෙනවා.
එසවෙනි මේ විදිහට මගේ ෆයිල් එක ෆයිල් එක හැදුනා. දැන් මෙතන උඩින්ම තියෙන ඕගලන්ට යනවනේ පේනවා ඇති ඩන් කියලා. මම අරගෙන ආපු වීඩියෝ එක මෙතන සේව් කරගන්න ඕන. මම ඊට පස්සේ ඩන් කියන බටන් එක ඔබනවා. ඊට පස්සේ ඔන්න යාළුවෝ මගේ වීඩියෝ එක මේ ෆෝල්ඩරේ සේව් වුණා. දැන් අපි මේක බලමු ගැලරිය තියෙනවද කියලා. ඒකම මෙතන හෝම් බටන් එක ටච් කරලා එතනටම යනවා. ඊට පස්සේ යාළුවෝ දැන් මෙතන තියෙනවා මගේ ගැලරිය කියන ඇප් එක. මම දැන් ඒක ඕපන් කරගන්නවා. ඊට පස්සේ යාළුවනේ මෙතන ඔයගලට පේනවාද නිව් කියලා වැල්ල ස්ටේටස් කියලා ෆෝල්ඩර් එක. මෙතන මම ගත්ත වීඩියෝ එක. දැන් මම ඒකට ටච් කරනවා. ඒක හරියටම ඇවිල්ලාද කියලා බලන්න. යාළුවනේ ඔයගලට පේනවා ඇති ඒ වීඩියෝ එක ගානටම ගැලරියටම ඩවුන්ලෝඩ් කරලා ආවිල්ලා තියෙනවා. සේව් ගැලරියටම සේව් වෙලා තිනවා. මේ විදිහට ඔයගොල්ලෝගේ WhatsApp status ගැලරියට සේව් කරගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ ඒක ඊටාම පහසුවෙන් ෂෙයා කරගන්න ඒ වගේ වැඩවලට. යාළුවනේ මම අද ඔයගොල්ලන්ට කියලා දුන්නේ කිසිම ඇප් එකක් නැතුව WhatsApp status ඔයගොල්ලන් ගැලරියට සේව් කරගන්න කොහොමද කියලා. මේ වගේ වීඩියෝ ඉදිරියට නරඹන්න කැමති නම් අපේ channel එක subscribe කරලා ඒකේ all notification කියන bell එක ඔබලා තියන්න ඔබලා තියාගන්න ඕන. ඊට පස්සේ යාළුනේ මේ වීඩියෝ හොඳයි කියලා හිතුණා නැත්නම් මේ වීඩියෝ එක අඩුපාඩු කියලා තියෙනවා නම් තව ඊට වැඩි දන්න දෙයක් තියෙනවා නම් මේ වීඩියෝ එක කමෙන්ට් කරන්න. ඊට පස්සේ මේ වීඩියෝ එක තව එක්කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් ඕගොල්ලන්ට සුබ දවසක් වේවා.